ආයුබෝවන් අස්විද ජෝතිෂ්‍ය මැදුර YouTube නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න ඔබව සුපුරුදු පරිදි අදත් සාදරයෙන් පිළිගන්නා අතර ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ එකතු වෙලා ඉන්නේ සුපුරුදු පරිදි සතියේ ලග්නපලාපල වැඩසටහන සමග. වීඩියෝව අවසන් වනතුරු නරඹන්න, එවැගේම අදහස් කමෙන්ට් කරන්න, අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරමින් අපි යමු අපේ වීඩියෝ එකට. මේ 2021 දෙසැම්බර් 27 දින සිට ජනවාරි 3 දක්වා සතියේ ලග්නපලාපල විස්තරයයි. මේෂ ලග්නය. කුජ ග්‍රහයාට අයත් මේෂ ලග්නයෙන් උපන් පින්වත් ඔබට මේ එළඹෙන සතිය රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. ඒ සම්බන්ධව දියුණුවක් ඇති කරනවා. ගෙවල් දොරවල් වල කටයුතු වලටද බාධා මතු කරන්න පුළුවන්. ඔබගේ වේදම් පාර්ශවය ඉහළ යන අතර මානසික අසහනකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන්. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යහපත්ව කරගෙන යන්න පුළුවන් වෙනවා. ගමන් බිමන් වැඩි වෙනවා. ආගමික ස්ථාන සමග වැඩිපුර සම්බන්ධ වී ක්‍රියා කරන සතියක් කියලත් කියන්න පුළුවන්. ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර මෙන්ම තෑගි භෝග ලැබෙන්නත් පුළුවන්. මවගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නට සිද්ධ වෙනවා. ගමන් බිමන් වලදී පරිස්සම් වෙන්න. හදිසි අනතුරු වැටීම් තුවාල වීම වලට ඉඩකඩ වැඩි. දෙපා කැක්කුම් ධන හිස්වල අමාරු වැඩිපුර මතුවෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේෂ ලග්නෙහිම ඔබට එළඹෙන 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා අස්විද ජෝතිෂ්‍ය මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් පින්වත් ඔබට සමාජශීලී ගතිය ඉස්මතු කරන සතියක් කියලා කියන්න පුළුවන්. ගමන් බිමන් ඇවිදීම් වැඩි කරනවා. රැකියා ව්‍යාපාරවල යෙදෙන අයකුනම් මේ සතියේ මැද භාගයේදී උනන්දු උත්සාහය වර්ධනය වෙමින් සතුටින් ක්‍රියා කරන්න පුළුවන්. ආර්ථික තත්ත්වය ගැන විමසා බැලීමේදී වියදම් පාර්ශවයේ ඉහළ යන අතර වියදම් කළමනාකරණය කරගන්නට උත්සාහ කරන්න. පවුලේ සමගිය වර්ධනය වන අතර අසල්වාසීන් සමග හිතවත්කම් සම්බන්ධතා වැඩි වෙනවා. මෙම සතිය තුළ ඔබගේ ඉක්මන්කම හදිස්සිය මෙන්ම කලබලකාරී ගතියක්ද දකින්නට පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ට තරමක ගැටලුකාරී තත්ත්වයක් මතු කරන්න පුළුවන්. යෞවන යෞවනයන්ගේ ප්‍රේම සම්බන්ධතාවෙන්ද වර්ධනය වෙන්න පුළුවන්. වාත අමාරු මුත්‍රා රෝග ඇති අය නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු බවත් කියන්න ඕන. වෘෂභ ලග්නෙහිම ඔබට ලබන්නා වූ 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා අස්විද ජෝතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. මිතුන ලග්නය. බුධ හිමි මිතුන ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම එළඹෙන නව වස සතිය මොන වගේද කියලා බලමු. මිතුන ලග්නෙහිමි ඔබට මෙම සතියේදී යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් සම්බන්ධව නව බලාපොරොත්තු ඇති කරන සතියක්. ප්‍රසිද්ධිය, කීර්තිය ලැබෙනවා. මෙම සතිය තුළ ඔබගේ අනුකම්පාවට ලක්වන අයට උදව් උපකාරද කරන්න පුළුවන් වෙනවා. රැකියා ව්‍යාපාරවල නිරත ඔබගේද රැකී රක්ෂා දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ඔබට හදිසි ධන ලාභද හිමිවන්නට පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට මංගල යෝජනා මෙම සතියේදී ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු කරගන්න පුළුවන්. සතියේ අග කොටසේදී අඹසමියන් අතර මතවාද මතභේද හටගන්න පුළුවන් නිසා ඇතිවන ප්‍රශ්න ගැටළු හමුවේ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වෙනවා. ඔබ සතු වටිනා යමක් අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා තමා සතු මිල මුදල් බඩු භාණ්ඩ පරිස්සම් කරගන්නටත් ක්‍රියා කළ යුතුයි. වැඩිහිටි අයගෙන් උදව් උපකාර ලැබීමෙන් ඔබගේ කටයුතු වලට සාර්ථක තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දූ දරුවන්ටත් මෙම සතියේ සුබඵල උදා කරනවා. උෂ්ණාතික රිද රෝග පහසුවෙන් ඇති වෙන්න පුළුවන් නිසා සෞඛ්‍ය ගැනත් අවධානය යොමු කරන්න. මිතුන ලග්නය. බුද්ධට අයත් මිතුන ලග්නයේ ඔබට ලබන්නා වූ 2022 නව වසර
වාසනාවන්ත සුබනම් වසරක් වේවා කියලා අසිද ජෝතිෂ මැදුර ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. සඳු හිමි කටක ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම සතිය තර්මක අවධානම් ගතියක් පෙන්නුම් කරනවා. හදිසි අනතුරු වලට ඉඩ තිබෙන නිසා ගමන් බිමන් යාන වාහන විදුලිය ගින්දර ආදියෙන් ප්‍රවේශම් වෙන්න කියලා මතක් කරනවා. ප්‍රතිඵලයක් නැති කෙටි ගමන් බිමන් බහුල වෙනවා. සතුරු කරදර පරාජයට පත්වන සතියක්. මෙම සතියේදී ඔබගේ ආර්ථික කටයුතුද සාර්ථක වන අතර සතියේ අග දූදරුවන් වෙනුවෙන් අමතර වියදම් දැරීමක් සිද්ධ කරන්නට වෙනවා. දුර බැහැර ඥාතීන් හිතවතුන් සමග සම්බන්ධතා වැඩි වෙනවා. විදේශගත අය සමගද පවතින සම්බන්ධතා වර්ධනය වෙනවා. මෙම සතියේදී ඉගෙනීමෙන්ම ඉගැන්වීම් වල යෙදෙන දෙපාර්ශ්වයටම සුභඵල උදා කරන සතියක්. විශේෂයෙන් මෙම එළඹෙන සතිය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. යටිබඩ ආශ්‍රය රෝග, උදරාබාධ වරින් වර මතු කරන්න පුළුවන්. කටක ලග්නෙමි ඔබටත් ලබන්නා වූ 2022 නව වසර වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා අසිත ජෝතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම එළඹෙන නව සතිය මෙතෙක් කල් තිබූ මානසික අසහනකාරී ගැටලුකාරී තත්වයන් මගහැරී හිතට සහනය ගෙන දෙන සතියක් බව කියන්න පුළුවන්. ගොවිතැන් කරන අයට, ස්වයං රැකියා කරන අයට විශේෂ වාසි ලැබෙනවා. ඔබගේ ආර්ථිකයද යහපත් වන බව කියන්න පුළුවන්. සතියේ මැද ඔබට ප්‍රිය සම්භාෂණ, සතුරු සාමීචි උත්සවවලට සහභාගී වෙන්න පුළුවන් වෙනවා. පවුලේ දූ දරුවන් සමග සතුටින් ගමන් බිමන් යෙදෙන්නත් පුළුවන්. ඔබගේ වියදම ඉහළ යනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් සතියක් කියලා කියන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. අනිකාට ඇහුම්කන් දීමේ ගුණය වර්ධනය කරගෙන ගැටලු සමනය කරගන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඔබට විශේෂ සම්මුත්තම් මුණ ගැසී සුවදතාවය වර්ධනය කරගන්නත් පුළුවන් මේ සතියේ. ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන කියනවා නම් හෘද රෝගීන්ට තරමක් අපල සහිත බවක් කියන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය යහපත් කරගන්නට මිල මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. සිංහ ලග්නෙමි ඔබටත් ලබන්නා වූ 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා ආශිර්වාද ජෝතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් පින්වත් ඔබට සතියේ අග යම් යම් කරුණු කාරණා නිසා හිතේ කනගාටු ගතියක් ඇති වෙනවා. වැඩ කටයුතු අධික, වෙහෙසකර සතියක් කියලා කියන්න පුළුවන්. ගමන් බිමන් බහුල වෙනවා. රැකියා ව්‍යාපාර ස්ථානවලද යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන්. මෙම සතියේදී ඔබට තරහකාරීන් ඉරිෂ්‍යාකාරී වැඩි වෙන්න පුළුවන් නිසා කා සමගත් සුහදශීලීව ඇසුරු කරන්නට උත්සාහ කළ යුතුයි. පවුලේ ඥාතීන් සමග සම්බන්ධතාවයද වර්ධනය වෙනවා. රැකියා අපේක්ෂාවෙන් සිටි ඔබගේ බලාපොරොත්තු ඉටු වෙන්න පුළුවන්. ස්වයං රැකියාවල යෙදෙන අයටත් වැඩි ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන් සතියක්. එවගේම ජංගම වෙළඳාම් කරන අයටත් ප්‍රතිලාභ ලැබෙන සුබ සතියක්. කෙසේ නමුත් වියදම් පාර්ශවයේද ඉහළ යනවා. පවුලේ සාමාජිකයන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට මිතුරුගේ නිවසකට යන්නටත් පුළුවන් වෙනවා මේ සතියේ. ඉගෙන ගන්නා දූ දරුවන්ගේද උනන්දු උත්සාහය වර්ධනය වෙන සතියක් කියලා කියන්න පුළුවන්. මුත්‍රා රෝග, ස්නායු රෝග ඇති අය නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා. කන්‍යා ලග්නෙමි ඔබටත් ලබන්නා වූ නව 2022 වසර සුබ නව වසරක් වේවා කියලා අස්විත ජෝතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම එළඹෙන සතිය මොන වගේද? ඒ ගැන අවධානය යොමු කිරීමේදී රැකියා අපේක්ෂාවෙන් සිටි ඔබට සුබ පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. රැකියා ස්ථානවලින්, ව්‍යාපාරික ස්ථානවලින් ඔබට තෑගි භෝග මිල මුදල් ලැබෙන්න පුළුවන්. ඔබට හදිසි ධන ලාභ පෙන්නුම් කරනවා. මෙම සතිය තුළ ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම, සුද්ධ පවිත්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු වෙන්නත් පුළුවන්. දුර බැහැර ඥාතිවරයෙක් හිතවතෙක් ඔබව සොයාගෙන එන්න පුළුවන්. ඇඳුම් පැළඳුම්, ආහාර පාන වෙනුවෙන් අමතර වේදමත් දරන්නටත් සිද්ධ වෙනවා මේ සතියේදී. සතියේ අගභාගයේදී බිරිඳ වෙනුවෙන් හෝ දියණිය වෙනුවෙන් අමතර මුදලක් වැය කරන්නටත් සිද්ධ වේවි. රාත්‍රී භෝජන සංග්‍රහයන්ට ආරාධනා ලැබෙනවා.
අසල් වාසයේ සමග ඉඩකඩම් සම්බන්ධව ආරවුල් ඇති කරගන්න පුළුවන්. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා වර්ධනය කරගන්නටත් ඉඩකඩ ලැබෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට තරමක බාධා ඇති කරනවා. ඥාතිවරයෙකු පිළිබඳව කනගාටුදායක ආරංචියක් ලැබෙන්නත් පුළුවන් මේ සතියේදී. අවදානම් සහිත ස්ථානවල වැඩ කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්න. මේ සතියේදී ඔබගේ වීදම් කළමනාකරණය කරගන්න කියලා මතක් කරන අතර හිසේ රෝග ඇස්වල අමාරුකම් ඇති වෙන්න පුළුවන්. තුලා ලග්නෙහි ඔබටත් පවුලේ සැමටත් ලබන්නා වූ 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා අසිත ජ්‍යොතිෂ මිතුර සුබ ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. කුජ හිමි වෘශ්චික ලග්නයෙන් උපන් පින්වත් ඔබට එළඹෙන නව සතිය ඔබට සාර්ථක සතියක් බව කියන්න පුළුවන්. හිතේ තිබුණු බොහෝ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. ඔබගේ ආර්ථික දියුණුවද ඇති කරන අතර රැකියා ව්‍යාපාර වලින් ඉදිරියට යන්න පුළුවන්. ඉදහඩම් දේපල පිළිබඳව තිබුණු ආරව සමතයකට පත්වෙන්න ඉඩ තියෙනවා. අඹුසැමියන් අතරේ තිබුණු හිත් අමනාපකම්ද මගහැරී යන අතර දුර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබ සතු වටිනා යමක් නැතිවෙන්න අතුරුදහන් වෙන්න පුළුවන්. මව පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙන අතර දේවල් දොරවල් අලුත් වැඩියා කිරීම කෙරෙහි අවධානය යොමු වෙනවා. ඒ සඳහා මිලමුදල්ද වැය කරන්නට සිද්ධ වේවි. නිතර යෙදෙන කෙටි ගමන් බිමන් වලින් ඊතරම් ප්‍රයෝජනයක් නොලැබෙන අතර තමන්ටම දෝෂාරෝපණය කරගන්නා තත්ත්වයක් ඇති වෙනවා. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න ඉඩ තිබෙනවා. සෙම් අමාරු පීනස් අමාරු ඇති අය ප්‍රවේශම් වීමද අවශ්‍ය වෙනවා. වෘශ්චික ලග්නෙහි ඔබටත් එළඹෙන 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා අස්විද ජ්‍යොතිෂ මිතුර සුබ ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ගුරු හිමි ධනු ලග්නයෙන් උපන් පින්වත් ඔබට එළඹෙන සතිය තුළ හදිසි ධනලාභ ලැබීම් පෙන්නුම් කරනවා. දුර බැහැර විශේෂ පුජ්ජලයෙකු මුණ ගැසෙන්නට යන්නටත් ඔබට සිද්ධ වේවි. රැකී රක්ෂා ව්‍යාපාරවලද සාමාන්‍ය පරිදි යෙදෙන්න පුළුවන්. මෙම සතිය තුළ ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දකින්න පුළුවන් වෙනවා. ආහාර පාන වෙනුවෙන් වැඩි මුදලක් වියදම් කරන්නට සිද්ධ වේවි. අසනීපයක් නිසා වෙහෙස මහන්සියක් මෙන්ම අමතර වියදමක්ද දරන්න සිද්ධ වෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට විවාහ යෝජනා ලැබෙන අතර අනියම් සම්බන්ධතා නිසා ප්‍රශ්න ගැටළු වලට මුහුණ පාන්නට ඉඩ තිබෙන බැවින් එවැනි දේවල් වලින් වැළකී සිටීම යහපත් වෙනවා. රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු වලින්ද උසස් ප්‍රතිලාභ ලැබෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන්. මෙම සතියේදී අලුතෙන් යම් යම් දේ මිලදී ගන්නලත් කල්පනා කරන නිසා වියදම්ද ඉහළ යන්න පුළුවන්. පවුලේ අය සමග එකට ගමන් බිමන් යන්නට ආහාර පාන ගන්නට මේ සතියේදී ඔබට ඉඩ ලැබෙනවා. ඇදුම රෝගීන් පීනස් රෝගීන් තම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමද අවශ්‍ය කරනවා. ධනු ලග්නයේ ඔබටත් එළඹෙන 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා ආසිත ජ්‍යොතිෂ මිතුර සුබ ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය. සෙනසුරට අයත් මකර ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම නව සතිය මිශ්‍රඵල උදා කරන බවත් තමයි කියන්න තියෙන්නේ. රැකියා ව්‍යාපාර කටයුතු වල සුපුරුදු පරිදි යෙදෙන්න පුළුවන්. මෙම සතිය තරමක වියදම් වැඩි බවක් දකින්න පුළුවන් වෙනවා. බොහෝ විට ඒවා අනවශ්‍ය වියදම් වෙන්නත් පුළුවන්. ගන්ධනවලදී සැලකිලිමත් වීම අවශ්‍ය කරනවා. මෙම සතියේදී ඔබට යම් යම් දේවල් අතපසු වීම, අමතක වීම වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්. යහළු මිත්‍රාදී සමග හිත අමනාපකම් ඇති වෙන්න පුළුවන්. දරුපල අපේක්ෂාවෙන් සිටි අයට සුබ ආරංචියක් ලැබෙනවා. අඹසැමි ભેදවලට මේ සතියේ ඉඩකඩ වැඩි. ඔබගේ ඉවසීම ඇති කරගෙන ගැටලු ප්‍රශ්නවලට මුහුණ දිය යුතු වෙනවා. සවස් කාලයේදී වැඩිපුර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයේ සමග ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් වීමද අවශ්‍ය වෙනවා. ජංගම රැකියාවල යෙදෙන අයටද යහපත් ආර්ථික වාසි හිමිවන සතියක්. විදේශගත ඥාතීන් හිතවතුන් සමග සම්බන්ධතාවන් වර්ධනය වෙනවා. කුම්භ ලග්නය. සෙනසුරට අයත් කුම්භ ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම සතියේදී කලින් තිබූ බොහෝ බාධක තත්ත්වයන් මගහැරී යන සතියක් කියලා මුලින්ම කියන්න පුළුවන්. ඔබට හදිසි ධන ලාභ ලැබීමෙන් සිතේ සතුට ඇති වෙනවා.
පවුලේ දූ දරුවන් සමග සතුටින් කාලය ගෙවන්න පුළුවන් වන අතර ගමන් බිමන්ද වැඩි වෙනවා. රැකියාව ස්ථානවල යම් යම් ගැටලු කාර්ය තත්ත්වයන් මතු වුණත් ඒවා සමනය කරගන්න පුළුවන්. වැඩිහිටි අයෙකුගේ අසනීපයක් වෙනුවෙන් වැඩි කාලයක් අමතර වේදමක් දරන්නත් සිද්ධ වේවි. සතියේ අග දුර බැහැර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ මංගල යෝජනා තරමක් කල්යන්නට ප්‍රමාද වෙන්නට පුළුවන්. රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේද බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. මෙම සතියේදී ඔබට තරහා ගති, කේන්ති ගති, නොරිස්සුම් ගති වරින් මතුවන අතර ආවේග පාලනය කර ගැනීමෙන් බොහෝ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. අසරණ කෙනෙකු වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්නත් මේ සතියේදී ඔබට අවස්ථාව ලැබෙනවා. උදරාශ්‍රිත ලෙඩ රෝග මතු කරන්න පුළුවන්. ඒ වගේම සෙම් අමාරුද වරින් වර මතු කරනවා. කුම්භ ලග්නෙමි ඔබටත් එළඹෙන 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා අස්විද ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය. ලග්න 12න් අවසන් ලග්නය වන මීන ලග්නයෙන් උපන් පින්වත් ඔබට මෙම එළඹෙන සතිය කොහොම වේවිද කියලා දැනගන්න කැමැත්තක් ඇති. මීන ලග්නෙමි ඔබට නව රැකියා මාර්ග විවර වෙන සතියක්. ඒ වගේම ඉක්මන් තීන්දුව තීරණ ගැනීමක් නොකළ යුතුයි. ගමන් බිමන් වලදී ප්‍රවේශම් වෙන්න. රැකියා ව්‍යාපාර මෙන්ම ජංගම වෙළඳාම් වල නියුතු අයගේ ආර්ථික තත්ත්වය ඉහළ යන්න පුළුවන්. බ්‍රෝකර්වරුන්ටද විශේෂ වාසි ලැබෙන්න පුළුවන් සතියක්. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වෙන්න ඉඩකඩ තියෙනවා. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අයටත් තම බලාපොරොත්තු ඉටු කරගන්නට මෙම සතියේදී පුළුවන් වේවි. අඹසැමියන් අතර අමනාපකම් සිත් තැවුල් ඇතිවීමට ඉඩකඩ වැඩි. තමන් නොකළ වැරදි වලට චෝදනා අහන්නටත් ඉඩකඩ තිබෙනවා. හිතමිතුරන් සමග තම සම්බන්ධතාවයන් වර්ධනය වන අතර අලුත් යහළු යෙහෙළියන් හඳුනා ගන්නත් මේ සතියේදී පුළුවන් වෙනවා. සවස් කාලයේදී ආගමික කටයුතු වලට යෙදෙන්නට ඉඩකඩ තිබෙනවා. හදිසි අනතුරු ගැන සැලකිලිමත් වෙන්න. සෙම් රෝග, පීනස් රෝග ඇති අය තම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමද මේ සතියේදී අවශ්‍ය වෙනවා. මීන ලග්නෙමි ඔබටත් එළඹෙන 2022 නව වසර සුබ නව වසරක් වේවා කියලා ආසිත ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. එළඹෙන සතියේ ලග්න 12ටම පොදුවේ බලපාන පලාපල විස්තරය මේ ආකාරයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. වීඩියෝ අවසන් වනතුරු නරඹ ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර තව දින කිහිපයකින් එළඹෙන 2022 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා කියලා ආසිත ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරන අතර ඔබගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරමින් අද වීඩියෝ වෙන සමගන්නවා. නැවත හමු වෙමු. ඔබට සම්මා සම්බුදු සරණයි.